Allez. මේකට සෙන්ටයිසර් හරි මොන හරි ස්පීඩ් මොකක් හරි දෙයක් දාන එක මේ කාබයිට් කැලක් වගේ වතුර පොඩක දැම්මත් ඒ මේ වෙනවා රචිනිය කුඩින් දැම්මම රචිනිය සතාගේ ළඟට ගිහිල්ලා පුපුරානේ මීටර් 100කට සතාට යන්න වඳුරට උනත් යන්න බෑ යන මේකට ඊට පස්සේ ඌ එන්නේ ඊට පස්සේ දැන් මොනර උනත් හරි බය ළඟට ගියාම මේ දකින්නකොට දව දෙක තුනක් මේ වෙන අනිත් එකම අඩු වීදමින් හදා ගන්න පුළුවන් මම මේ දැන් මේ අවුල් දැන් ඉස්සරනම් අපි මේක නිකන් සද්ද විතරයි පිට කරේ සද්ද විතරක් යනවා එතකොට ඒ සත්තු යනවා උනාට සත්තුන්ට වදින්නේ නැහැ කිසිම දෙයක් ළඟට යන්නේ නැහැනේ දැන් මේකට සචිනේ තමයි වද සචිනේ ළඟට ගිහිල්ලා පුපුරන්නේ ඒකින්ද සත්තු ඇත්තටම මේ බය එන්නේ නැහැ කොහොමද කාලෙකින්ද දැන් මේ දැන් මේක මම මේ අවුරුද්ද පස්සේ තමයි දැන් අවුරුද්දට තමයි මේ ඉස්සරම රචින් දාලා පිටක් කරේ මේ පහුගිය අවුරුද්ද මේ 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 අපේල් මාසේ 14 වෙනිදම තමයි ඇත්තටම මම දාලා මට හැන්දෑවේ තුනම මේක දාලා යවන්න ඕන සතින් මොකද වෙන්නේ කියලා බලන්න ඇත්තටම රතින් පත්තු ගන්නවා මේක තමයි ඉබේම පත්තු වෙනවා ඔව් මේ සඳහා බයිටක නමුටව ගැන කිව්වොත් මොන වගේ දේවල්ද බයිට ඇත්ත ලොකු දෙයක් නෑ ලයිටර් මේ ගෑස් ලිප් ගහනම ලයිටරේ ඒ ගෑස් ලිප් ගහන්නේ කෑල්ල ගන්නෙ ගෑස් ලිප් ටයි කරන්නේ කෑල්ලම තමයි ගලවලා මේ කෑල්ලක් ගන්නෙ මේ ඒතුළු ටික ස්ලෝම් බට වර්ග සේරම් බට තියෙන මේ හැබැයි ලෝකල් බට හරියන්නේ හොඳ හයිය බට ගන්න ඕන හරියට හයියට තද කරන්න මේ කරන්න ඕන පොඩ්ඩක් හරි ලීක් වුණොත් පත්තු වෙන්නේ නැහැ ඊළඟට මේ මේ කියන්නේ සරිමත් වෙනවා දැන් මේ පිටිපස්සෙන් ගැලෙව්වෙන් පස්සේ දැන් මේ මේ කෑල් මේකට අපි දාන්න මොනවා හරි දානවා දාන්නේ මේක ඇතුළටනේ ඒ දැම්මෙන් පස්සේ මේකට මේ ඇඟට වෙන්නේ නැහනේ ඔව් ලයිටරෙන් හදන එකේ තියෙන්නේ ලයිටරේ මේ වගේ පෙන්වන්නේ නැහැ දැන් මේක පෙන්වනවා හොඳට දැන් මේ මේක පපුවට එන්නේ දැන් මේක මෙහෙම එම් කරනකොට ඕන කෙනෙක් තියෙනවා මේ පපුවටනේ මේක කෑල්ලේ එන්නේ මේක අවදානම් වැඩි ඒක හින්දා මම ඒක හරිද පොඩි කට්ටි උනත් ගන්නවනේ දැන් මේක එහෙම කිසි ගැටලුවක් නැහැ මේක මෙහෙම නෑල්ලන්නේ අපි සතාට ඇල්ලුවා මත මේක මේ ගැලුණා වුණත් මේ පැත්තට යන්නේ මෙතන ලොකු මේ මැප් එකක් තියෙන මේ වදින්නේ නැහැ කොහොමද එළියට ඕ හයියට තියෙනවනේ මේ ටික මේක මේ හැබැයි රෑට මේක ගලවල තමයි අනිවාර්යයෙන්ම තියන්න ඕනේ නැත්නම් ඉබේ මේක තියෙනක ලෝඩ් වෙලා තියෙන රෑට කවුරු එකක් කරගවුවොත් අවදානමක් වෙනවනේ පොඩි කටින් දැන් පිපුරුවත් බය වෙනවා. අයි කියන්නේ භාවිතයෙන් පස්සේ ඔය පස්සේ මේ ගලවල නේ හොදලම දාන්න හොදලම තියන්න ඕන. ඇතුලේ තියෙන කුරු ටික අතර මේ යන්න හොදලම තියන්න තමයි හොඳ ඉති. දැන් ඔබේ මේ මේ වැඩ කටයුත්තට කවුද උපකාර කරන්නේ? තව තව මේක දිගට කරගෙන යන්නේ. මමයි ඉතින් පුතේ දෙන්න එක තමයි වැඩිපුර මේ අපි දෙන්න තමයි කරගෙන යන්නේ ඉතින්. ඉල්ලන ප්‍රතිචාර කියන්නේ ගොඩක් කට්ටිය ඉතින් උමනාව තියෙන නැත්නම් මේ තියෙන වකවානුවත් එක මිනිස්සු එහෙම ගාන පීඩම් කරීම අපහසුතාවය තියෙනවා නැත්නම් මේ කාටත් එක ඕනකම තියෙනවා සත්තුන්ගේ පුදුම වදයක් කරලා තියෙන මේ ඌරෝන්ගේ ඉත්තෑවෝන්ගේ වඳුරු රීලා මේ මොනරු ඒ ඉන්න හැම සතාගේම ගොවිතැන් වලට හානි තමයි ඌරෙක් කව මුළු පැත්තම මේ පැට් කරලා යන්නේ අපිලාට මොනරු රංචාවේ පස්සේ ඒත් එහෙමනේ ඒත් වැඩේ දැන් කුරුළු 100ක් විතර එනවනේ එකතරේ 100 200 එනවනේ කුරුළු රංචාවේ පස්සේ ගොවි එතන ඉදී නැත්නම් කුරුළු ඔක්කොම ඉවර ඇති වෙනුම් කාලේ යන්නේ දැන් මේක එකක් ගිහින් ළඟට ගිහින් රචින්න වටනයි බතුම් බය වෙනවා තමයිට උන් උඩ යන වෙලාවට උඩ තුන සතිනපත් වෙනවා ළඟදීම ඒත් තව උන් බයයිනේ ඊට පස්සේ මේම දෙයක් උනේ නැහැ සත්තුන්ට කවදාවත් මේම හානියක් උන් කියන්නේ උන් ඕන හැටි කනෝ යනවා අපි කවුරු හරි කෑ ගන්න කොහේ යන්නේ නම් සතෙක් ගාල් ළඟට ගින් කෑ ගාලා කියන්න බෑනේ කියන්න ඕනනේ මේ අර මේ මේක එහෙමනේ මගේ සතාවේ ළඟටම ගිහිල්ලා තමයි පත්තු වෙන්නේ රචින්නේ මේක ඇත්තට මම හිතන මේ අලි ඉන්න පැත්තේ වුණත් අලින්ට වුණත් මේක තව පවක මේ කරලා ගන්න පුළුවන් අලියගේ ළඟට ගිය යනවනේ අලිය හිතන්නේ ඔය දැන් මීටර් 100ක් මේක 100ක් එකේම නක් යනවනේ දුරකින් ඉඳන් අලිය ළඟට ගියා කියලා පිපුරුවොත් මේක බය වෙනවා ඉතින් රචින්නේ කාටවත් යන්න කැමති නෑනේ අලියෙක් ගාවට එහෙම වල් අලියෙක් ගාවට දැන් ඌරු රංචක් ඉන්න තැනට මේ ගිහිල්ලා පිපුරුවම බලන් ඌ 100ක් කඩ යනවා මේ ආයෙ වෙන්නේ ඒ උන්ට එහෙම අත්දැකීමක් නැහැ නේ ඉස්සෙල්ලා වෙන්ද පොලක් කියලා නම් මම මෙහෙම මේ
අකු ලස්ස මේ ඒජියෝ පිස් එකට ගිහලා ඒජියෝ පිස් මේ මේ මැඩම්ට පෙන්නුවා මැඩම් බල්ල කිව්වා ඉතින් මේ කිට්ටුව පාරේ එහෙම කෙනෙක් අවශ්‍යතාවයක්කට නිල්ලන්නේ එහෙම කෙනෙකුට දෙන්න කිව්වා මේ ඒ කියන්නේ ඒ වගේ ගොවියෙකුට නිකන් මේ තරුණ මේ මදයක් කරේ එහෙම නෙවෙයි සාමාන්‍ය ඒ වගේ කෙනෙක් දැක්කාම තේරෙනවා ඒ වගේ කෙනෙකුට අවශ්‍යතාවයක් වුණොත් දෙන්න කිව්වා ගැල්ලුවක් නැහැ කිව්වා මැඩම්ටා කටින් අහලා කියලා තමයි දුන්නේ මට මේ එහෙම ප්‍රශ්නයක් නැහැ කොහොමද ඉතින් මේකට එහෙම දෙන්න කියන්නත් බෑ කිව්වා මේ මොකද මේ පාස්ටෙක්නේ මේවට එහෙම අවශ්‍යතාවයක් ගන්න කියලා පොලිසියනොත් අවශ්‍යතාවයක් ගන්න විදිහ ඒ කට්ටිය කියන්නේ ඒගොල්ලන්ට ඉතින් කරන්න දෙයක් නැහැ කියලා පොලිසිය මාතෘත්වය වල බැලුවා ඉතින් මේ ඇත්තම කියන්නේ දැන් ගොවිය කුඹුරක් කොරක් තමයි ගොවිය ගොවිතැනක් කොර තමයි ඒ හැම කෙනාම හැම මහත්තයම කඩෙන් අරගෙන කන්නේ ඔක්කොම ගොවිදැන් කරන්නේ නැහැනේ ගොවියට හානි වෙනවා කියන්නේ කාටවත් බලපාන දෙයක් ඒක අර මාධ්‍යයට දෙයක් වුණාම බලද්දී කාටවත් බලපාන ඕනේ මාධ්‍යයට දෙයක් වෙනවා කියන්නේ ඉතින් නැත්තම් දැනගන්න විදියක් නැහැනේ ඒ වගේ තමයි ගොවියට දෙයක් වෙනවා කිසිම කන්න බොන විදියක් නැහැ ගොවිය ડોක්ටර් කෙනෙක්වත් කන්න ගුරුවරයෙක්වත් කන්න ඒකෝ ගොවිතැන් කරන්න බෑනේ ඇත්ත කතාව ඒකනේ මේ ගොල් මන්නම් ඇත්තම කියන්නේ මේ ගොවියන්ට මට මේ කැලටි කවුරු හරි අපල දෙනවා මම හදලා දෙනවා සාමාන්‍ය මුදලකට සාමාන්‍ය මුදලකට මම හදලා දෙනවා කැමති ගොවියෝ වෙන මොකෝ යනකොට අරගෙන යන්නේ නෙවෙයි ජීවත් වෙන්නේ හම්බ කරන්නේ ඒ අදහසයි මම අකුරස පොඩි පොඩි සෙල්ලම් බඩු අයිටම් ඒ වෙකුන් එක තමයි කරන්නේ දවසක් කියලා දවසක් මම ඉන්නේ ගොඩක් වෙලාවට ඔකෙන් තමයි ජීවත් වෙන්නේ මේ මේ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඕන නම් කාට කෙනෙකුට ඉතින් ගන්න පුළුවන් එතෙන්ට මේ මං එතෙන් දිනම් ඇත්තම විකුණන්නේ නැහැ මොකෝ මෙතෙන් සද්ද එනවා නගරයක් මැදේ එතන බෑනේ ඒ හින්දා ගෙදෙට්ට ගෙන්නලා හරි ඒ එන කියන තැනට ගිහිල්ලා වුණත් දෙන්න මං කැමති එහෙම එහෙම ගැටලුවක් නැහැ ඉතින් ඕන විදියකට Thank you.
වෙන්න පුළුවන් හරි හරි